අයිබෝවන් පෙරදිග සංගීතය අධාරණ දූ දරුවන්ව ආදරෙන් පිළිගන්නවා චැනල් එකට. ඉතින් 10 ශ්‍රේණිය ඔයාලගේ තෙවන වාරයට අවශ්‍ය කරන පාඩම් තමයි මම මේ ඉදිරිපත් කරමින් සිටිනේ. ඉතින් පහුගිය වීඩියෝ හරහාම ඉදිරිපත් කළා උතුරු ඉන්දිය සංගීතඥයෝ යටතේ රවිශංකරතුමා පිළිබඳව, ඒ වගේම ඒ.ආර්. රහමාන් පිළිබඳව. ඉතින් අද අපි ඉගෙන ගන්නට යන්නේ හරි ප්‍රසාද් චෞරසියා කියන සංගීතවේදියා පිළිබඳව. ඉතින් එහෙනම් අපි අපේ වීඩියෝකට යමු. ඉතින් හරි ප්‍රසාද් චෞරසියා මෙතුමා උපත ලබන්නේ 1938 ජූලි මාස 1 දින ඉන්දියාවේ උත්තර ප්‍රදේශයේ අලහාබාද් නගරයේදී තමයි එතුමා උපත ලබා තිබෙන්නේ. ඉතින් මෙතුමාගේ පවුල් පසුබිම ගත්තොත් එතුමාගේ පියා මල්ලවපුර ශූරයෙකු වෙනවා. එතකොට මව ගත්තහම එතුමාට අවුරුදු 6 වන විට ජීවිතෙන් සමුගෙන තිබෙනවා. මේ හරිප්‍රසාද් චෞරසියාගේ පවුලේ කිසිදු අයෙක් සංගීතය පිළිබඳව ඇල්මක් නොදැක්වීමත් විශේෂත්වයක්. ඉතිං මෙතුමා පියාට හොරෙන් අසල්වැසියෙකුගෙන් ගායනය හදරා තිබෙනවා කුඩා කාලයේදී. ඉතිං අවුරුදු 15 පමණ පණ්ඩිත රාජාරාම්ගෙන් ගායනය විෂයක් ලෙස තමයි හදාරා තිබෙන්නේ. පසු කාලයේදී පණ්ඩිත් බෝල්නාත් ප්‍රසන්න තුමාගෙන් බටනලාව ප්‍රගුණ කර තිබෙනවා. ඉතිං එතුමාගේ පියා කිසිසේත්ම කැමති වන්නේ නැහැ සංගීතය ඉගෙනීම පිළිබඳව. ඉතිං තම පුතු සංගීතය ඉගෙනීම කෙරෙහි කිසිදු කැමැත්තක් නොදැක්වූ චෞරසියාගේ පියා ගේ අභිප්‍රාය වන්නේ චෞරසියා දක්ෂ මල්ලවපුර ශූරයෙක් වනු දැකීම. ඉතිං ඒ සඳහා පුහුණු කරවීමට චෞරසියා අකාදා නගරයේ මල්ලවපුර පුහුණු ආයතනයක් වෙත යොමු කර තිබෙනවා. ඉතිං ටික කාලයක් එම මල්ලවපුර පුහුණු කටයුතුවල නිරත වන අතරේ ඔහු යහළුවෙකුගේ නිවසේ නැවතී බටනලා පුහුණු වීමේ කටයුතු නිරන්තරව සිදු කර තිබෙනවා. නමුත් චෞරසියා මල්ලවපුර ක්‍රීඩාව ගැන අදහස් දක්වා තිබෙන්නේ මේ ආකාරයට. මම මල්ලවපුර ක්‍රීඩාවට සුදුසු නොවෙමි. මගේ පියා සතුටු කිරීමට මම එහි ගියත් එම ක්‍රීඩාවෙන් මට ලැබුණු ශක්තිය සහජවය මට බටනලා වාදනය සඳහා අදවන තුරුම උපකාරී වූ බව මගේ විශ්වාසයයි. ඉතින් ඒ ආකාරයට තමයි එතුමා මල්ලවපුර ක්‍රීඩාව ගැන අදහසක් දක්වා තිබෙන්නේ. ඉතින් වර්තමානයේදී පවා බොහෝ දරුවන් සිටිනවා නේද දෙමාපියන්ගේ අරමුණ ඉටු කිරීම සඳහා වෙනත් තමන්ගේ අකමැත්තෙන් වෙනත් විෂයක් හදාරන අය දරුවන් බොහෝ සිටිනවා. නමුත් ඒ එසේ නොවිය යුතුයි. මොකද තමන්ට සුදුසු, තමන්ට හැකියාව තිබෙන විෂයයි, තමන්ට කැමැත්ත තිබෙන විෂයයි තෝරාගත යුත්තේ. ඉතින් මේ අතරේ ඉන්දිය ගුවන්විදුලි වාදකයෙකු ලෙස කටයුතු කිරීමටත් මේ හරිප්‍රසාද් තුමාට අවස්ථාව ලැබෙනවා. ඉතින් තම සංගීත වාද්‍ය කටයුතු තවදුරටත් දියුණු කර ගැනීම සඳහා එහිදී අනුපමා දේවි නම් තැනැත්තියව එතුමාට හම්බ වෙනවා. ඒ එතුමාට මහත් පිටුවහලක් වනවා තමන්ගේ සංගීත වාදන කටයුතු දියුණු කර ගැනීම සඳහා. ඉතින් අනුපමා දේවි කියන්නේ අලාවුද්දීන් ඛාන් තුමාගේ දියණිය. ඉතින් පණ්ඩිත් හරිප්‍රසාද් චෞරසියා තුමා පාරම්පරික සම්ප්‍රදායික සංගීත ක්‍රමය අගය කළ සංගීතවේදියෙක්. ඉතින් බන්සූරි කියන්නේ බටනලාවනේ. ඉතින් බන්සූරි හෙවත් බටනලා වාදනය තුළින් පාරම්පරික සාම්ප්‍රදායික සංගීතය පිළිබඳව තම දැනුම වැඩි දියුණු කර ගැනීම එතුමාගේ අභිප්‍රාය වුණා.
ඉතින් එහිදී එතුමාටම ආවේනික වූ පිඹීමේ විධික්‍රමී ඇසුරින් තම නිර්මාණ ඉදිරිපත් කරන්නට වුණා. පසු කාලයේදී උත්තර භාරතීය සංගීතඥයන්ගේ කාර්යබහුල වූ අයගෙන් එක් අයෙක් ලෙස මෙතුමාව සඳහන් කරන්න පුළුවන්. ඉතින් මෙතුමා නිරන්තරයෙන්ම ප්‍රසංග සඳහා රට රටවල සංචාරය කොට තිබෙනවා. ඉතින් ශාස්ත්‍රීය සංගීතයට අමතරව ඔහු හින්දි චිත්‍රපටවල සංගීත අධ්‍යක්ෂකවරයෙකු ලෙසත් කටයුතු කර තිබෙනවා. පණ්ඩිත ශිවකුමාර් ශර්මා සමග එක්ව තම සංගීත කටයුතු සිදුකර තිබෙන අතර ඒ සඳහා දක්ෂ ශිල්පීන්ගෙන් යුතු වාදක මණ්ඩලයක් සමග ශිවහරි නම් වූ ප්‍රසංග පැවැත්වීමත් සිදුකොට තිබෙනවා. ඉතින් පණ්ඩිත හරිප්‍රසාද් චෞරසියා ලෝක සංගීත දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ලෙසත් නෙදර්ලන්ත සංගීත සංරක්ෂණ මණ්ඩලයේ නිලයක්ද හෙබවා තිබෙනවා. අද එතුමාගේ ජීවිතයේ විශේෂ අවස්ථාවක් ලෙස සඳහන් කරන්නට පුළුවන්. ඊට අමතරව හරිප්‍රසාද් තුමා සංගීත පිළිබඳව පර්යේෂණාත්මක කටයුතු වලදී ලොව අනෙකුත් සංගීතඥයන් හා ඉතා සහයෝගයෙන් කටයුතු කර තිබෙන අයෙක්. විවිධ සංස්කෘතීන්ට අදාළ විවිධ වූ සංගීතඥයන් සහ ඔහු තම නිර්මාණකරණින් දායක වී තිබෙනවා. මෙතුමා ලබා තිබෙන සම්මාන ගැන කතා කරනවා නම් 1984 සංගීත නාටක ඇකඩමි සම්මානයද 1992 කොණාක් සම්මානයද 1992 පද්ම භූෂණ සම්මානයද ලබාගෙන තිබෙනවා. ඒ වගේම 1994 යෂ් භාරතී සම්මානයද 2000 පද්ම භූෂණ සම්මානය, හෆීස් අලිඛාන් සම්මානය, දිනනාත් මංගේෂ්කාර සම්මානය, ඊළඟට පූනේ පණ්ඩිත් සම්මානය කියන සම්මාන 4ම ලබාගෙන තිබෙනවා. 2009 ආක්ෂය සම්මානයද 2008 උතුරු ඔරිස්සා විශ්වවිද්‍යාලයෙන් ලබා තිබෙන සම්මානයක්ද වනවා. ඒ වගේම උත්කාල විශ්වවිද්‍යාලනුත් එතුමාට 2011 සම්මානයක් ලැබී තිබෙනවා. ඉතින් මේ හරිප්‍රසාද් චෞරසියා සංගීතයෙන් දායක වූ, ඒ කියන්නේ තරු නිර්මාණය කළ හින්දි චිත්‍රපට සඳහන් කරනවා නම් චාන්දිනී, ලම්හේ, ෆාසල්, ඩාල්, සිල්සිලා, විජේ, සහිබාන් ආදී චිත්‍රපට සඳහන් කරන්න පුළුවන්. ඉතින් දරුවනේ, මේ විස්තර ඔයාලා පොතට එක් කරගෙන මේ කාරණාවන් හොඳට හිතට ගන්න. මේ සංගීත වේදින් ගැන විශේෂතා, එතුමා ඔවුන්ගේ හැකියාවන් පිළිබඳව දක්ෂතා, ඔවුන් ලබ සම්මාන, එතකොට පවුල් පසුබිම් ආදිය පිළිබඳව ඔයාලා පොතට එක් කරගෙන කරුණු වෙලස පාඩම් කරගන්න. එහෙනම් දරුවනේ, තවත් සංගීත වේදික අපිට සිටිනවා. ඒ තමයි ශකීල් හුසේන්. එතුමා ගැනත් මම වීඩියෝ එකක් රැගෙන එන්නම්. ඒ වගේම ජග්ජිත් සිං, මේ අය පිළිබඳව තමයි ඔයාලට ඉගෙනගන්න තියෙන්නේ. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකකින් හමුවමු. ඔයාලට තෙරුවන් සරණයි.